අයිවන් සුභ මධ්‍යහනක්. ඔබ ස්වාධින් රුපහනිී මධ්‍යහන පුවත් විකාශය සමකින් මුලින් බවධානය ප්‍රතිී සිරස්ථන වෙත. බස්නාහිර පලාතී අධි අවධානම් ප්‍රදේශවල පුද්ගලයන්ටත් ඇස්ට්‍රාසිනිකා අද සිටම. නාවෙන් මියගිය හිටපු කථනායක විජමුකේ අවසන් කටයුතු එරෝදහයින නීතියට අනුවම භාරකරිය අනතුරු බලින් ඊයේත් හතක්මරුට දැලින් පේරුණු දැවැන්ත පිමුුරා ගිරිතලේයක්දී දුර්ලභ කලු රාචාලයා අත්තිඩිය වනජීවී වැදීමට කොරෝ නාවේ අලුත් ප්‍රබෙහිදයටත් ඇස් ප්‍රාසෙනකා සුදුසුයි ලොක සෞ්‍යය කියයි බස්නාහිර පලාතයේ අධි අවදාානම් ප්‍රදේශවල පුද්ගලීන්ට COොVවිD එන්නත ලබාදීම අද සිට ආරම්භ කරන බව COVID-19 පැතිරීම බැලැක්වීමේ ජ්‍රාතික්‍රයන් විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙතර කොරෝණ ආසාධනය වී මෙහෙත් වෙන් මියගිය හිටපු කතානායික වවිචමුූ ලොක බණඩාර මහතාගේ දේහේ පිළිබඳ අවසන් කටයතු නිරෝදායිනනීතන්ටනුව අද පස්වර්වේදී සිදු කරෙනවා. ර සාහදන වීම හතුවෙන් ජාතික බෝන රෝග විද්‍යාතනයේ දැනිිසත්කායකගේ ප්‍රතිකාරලබමීත් සිටියද හිටපු කතාායක වවිචමලක බන්ඩා මහතාමියක ඒ ්‍රාත්ව මෙ වන ට දේ ජාතික බෝ රෝග වි්‍යාතයේ ැන්ත් කර වෙනවා එමහතා මයන ට හැත්තැන් අවන ව හි පසුන එමහතාගේ දහහි පිළ දවසන් කටයතු නිෙර දහැන නීතින් තනුව, කොටිකාවත් පොදදුසන්න හමේද සිදු කරනවා. බ්‍යාතර ස්න හර පලාතයේ අදවදානම් ප්‍රදේශවල පුද්ගලයන්ට කොවි නතලබදීම අද සිටරම්භ කරන ව ද හ න . සිල් මතා පවසනවා. අතිකරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාවී මජනතාවිත ලබාදන එන්නත අද පටන් ශේෂයම බස්නාහිර පලාාතයෙන් එන්නත් කරන ආරම්භ කරන්න පොදශලබාධිල තිබෙනවා මෙම රෝගේ වැලදීමට අවධානවා ඇති තෝරාගත් කණ්ඩායම් වලටත් එවගේම මේවන විට කොයිත් ආසාධිතයන් වාර්තාාවන ප්‍රදේශවලදින් එය පැත්‍රයාම වැලැක්වීම සඳහා තෝරාගන්න කණ්ඩායම් වලටත් හැස්්ට වෙනීිකා එන්නත ලබාදීමට අද පටන් කටතුරු ලබනවා. යත ො-19 ප්‍රතිශක්ති කරන වැඩ සටහර අයටතයේ, එකක් ලක්ෂ අසූන් නව දහස්තුන්සේ හතලිස් නව දෙනකුට එන්නත ලබාතය තිබෙනවා ඒ දිනේදී දෙදහස් හියියයානූ පස් දෙනකට සහ පෙේදා දිනේදී හදහස් වාරසය පනස් හදදිනෙකුට එන්නත ලබාදුන්නා. ඒයේතිනි හදුනාකත් ආසාධීතයන් අට සිය දෙදෙන අතරින් දෙසිය තිස් අටදිකු කොබ ිශ්‍රිකෙන් වාර්තාාව වන ගම්ප දිිශ්‍රිකෙන් එක ස හැට දෙදිෙකු සහ කළුර දිස්්‍රක්ෙන් ආසාධතයන් හැට දිෙකු වාර්තාව තිබෙන ප රත්තපපුරින් හදලස් පහ පුද්ලවෙන් තිස්නවයක් කරුණය කලින් සහ නුවර එලියන දිස්්‍රක් වලින් තිස් සටදිනා බැකින්ද ආසාධතයන් හදනාකත්තා. බෙරටින් පාර්තාාවන සමස්ත ආසාධිතයන් සං්‍යාව හැත්තැපන් දහස් හයිසි පනස් හතර. ඉන් අයිදහස්න්සේ හැටෙක් දෙකු රොහල්වල ප්‍රතිකාරල බනවාා පූර්ණ සුී ලබ ඇති සංඛාව හට දහස් හයිසි අනු හය. කොරුණා ආසාධනී විසිටි හත්දෙකු මියයාමත් සමඟ මරණ සංඛාවද තුන්සි අනු හතදක්වා ඉහලයා ගොතුු ප්‍රේශ පදිංච සූපස් හැරිදි පිරිමි පුද කලු. අගුට ප්‍රදශ පදිංචි හැත්තඇද හැරි දිකාතාවක, කුණැගල් ප්‍රදේශ පදංචි හැට පස් හැරි කාතාවක සහ, මහවෙල ප්‍රදේශ පදිංචි හැට හැබරි දිකාතාවක මිය කියයා. ය පදිංචා සූද හැවරිදිකාතාවක ගම්පොල්ල පදිංචි පනසෙක් හැවිරිදිකාන්තාවක සහ. යාපනයේ පදිංචි හැත්තඇන්න්නව හැවිරිදිකාතාවකද ඒ දිේ මියක අය අතරපටා වරස ප්‍රබේද සාමාන්‍යෙන් ගත්තත් දිනපතා වෙනස්වීමක් වෙනවා ඒවට කිය මේ මියතන්ස් කියලා සමහර මතස්ොලින් මේ වයිරස ටිය අකාර්මාණය ත්‍රපත්ෙනවා තවත් සහර මටන්ස් සලින් වයිරස තවත් තීරුල්ලෙස පැතිරීමට පුළුවන් යබිධන්නමේ පහගගේ කාලේ එංඟල්ලන්තතියතුන වෛරස ප්‍රබේදයයක් වැඩිපුර ව්‍යපතියවා කියලා හුරල තියෙන ලංකාේත් පලරි ිකරගන න අලු ප්‍රබේදයන්, කොයි තරම් දුරට සමාජය පැතිල්ලා නරල බල විස්සන වෛදරු සම සසාචා කල මයි ීරණය ගන්න නවතත්වෙ මොදන කොමදගේ. ්‍රබි දහතාමකින් පාල බන නිරෝධහන මධ්‍යස්ථානදක පුත්කලයන් නව දහස් අසුන්න්නව දෙකු නිරෝධහයිනය වෙමින් පවතිනවා. ඒ දිේ තුළ සිදුකළ PCR පරිීක්‍ෂණ සං්‍යාව දහසේ දහස් අට සීහැටහයක්. ුල් ර්ථි ධ්‍යථානයේ දුකළ CR පීක්ෂණලින් කෝවි ඩාසාධනීපුදකලයන් දස දෙනෙකු හඳනාකත් බව දබුල්ල නාගරික සෞඛේකක සඳහන් කරනවා මෙසේ වෛරසියාසාධනී ඇති බවට හඳනාගත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ සේවේ කරනකම්කරුවන් පිරිසක්. ඔවුන් ගලේවෙල බුලන බැව දමුල්ල මොරගොල්ල වටගල යන ප්‍රතිශවල පදිංචිකරුවන් මාරක රියානුතුරු හේතුවන් ඊයේ දිනේ තුළ පුද්ජලීන් හදදිෙනෙකු මියකොස් තිබෙනපා. මෙරට දිනකදී සිදුවන රියානතුරු සං්‍යාව හතල්ිය දක්වා වැඩිවී ඇති බයි පොලිසිය පවසන්නේ. ඒයේ දිනේදී මාරක රියානතුරුවලින් පුදගලින් හත් දෙනෙක් පමණ මිය ගස්තිබෙනවා මයින් පස්ස දෙෙක් යේ දිනේදී සිදදු අනතුරවලින් ඒවගේම දෙදනෙක් ඊට පෙර අනතුර සිදුවයි රහල් ගත කර සිටියද මේිය ගස්ටිබෙනවා මියගයා අය අතරෙන් හතර දෙනෙක්ම පදිකයි.ඒවගේ යතුරු පැදිකරුවන් පා පැදිකරුවන් සහ මගේ එක් අනෙක් ක්‍රියානතුරලින් මිය ගොස්තිබෙන රයානතුරවල වර්තයක් දක්නට ලැබෙනවා දිනකටහතලිහකට ආසරන්න සංඛ්‍යාවක්තු අල් ලබනො හත් දෙනෙක් නැත්තන් අට දෙෙක් දින පතා මිය අන . වැඩි රියානතුරු අලක්වා ගැනීමට හැකියාව තිබෙන්නේ මාර්ගය භාවිතාකරන සියලු දෙනාගේ සහයෝගේ ලැබුණුත් පමණයි. මෙ අතර බාන්්ඩ ප්‍රවාහන ොරත්යක් වවැන්ටොතේක ගැටි හදෙන්කුතුවාල ලැබවා. බදුල්ල බන්ටාර්වෙල ප්‍රධා්න මාර්ගයේ දෙමෝතර ප්‍රදේශයේදී අනතුර සිද වනේ. රෝහල් කතකර හදදිනාට අමතරව තත් ෙහිප දෙෙනෙකු අනුතුරෙන් සුල්තු අල්ල බාතිබෙනවා. අප්‍රීක්‍ෂාකාරී රියධාවනය අනතුරට හේතුව පවයි පොලිසිය පවසන්නේ. මාළ දෙලක පැටළුණු දෙවැන්ත පිඹුරෙකු බේරගත්සි දෙයක්ක වාර්තාවේදි, දුර්ලභගනේ කළුරාජලියෙු හමු උපෝතක්ද අපට වාර්තාවනා. ොනරුව රිමැටිය කාලංග ඇලෙවත් වැලිඇලේ මසුන් මැරීම සඳහා ඇදතිබූ දැලකයි පිඹුරා පැටලී තිබුණේ. අඩි දයක් පමනදිග මෙම පිමුරා ැනි මදිදීමට දඩි ත්සාහේ ක ිරිතවුණු ආකාරය ප්‍රදේශය තරුණින් පිරිසකට දැක ගැනීම ලබඩා. එයනො පිබුරා ේරගත් තරුණ පිරිස මෙම සත්වයා ගිරිතලේ පශ්වෛදදිකාෑලේ වෙේතර වැැගෙනගොස් ප්‍රතිකාර ලබාදීමටද කටීතු කලා. මෙ අතර දුරල්ල භගණයේ කළු රාජවාලියෙකු අනතුරට පත් සිටියදී, පිටිගල බරල හන ප්‍රදේශයෙන් හමුබීතිබෙනවා. උඩරට දියල්ලි ස්තෘතවවාසය කරන මෙම සත්වයා, පහදරටදදි දැගැනීමට නොලැබෙන බවයි වනජීවිය නිලදහරින් පවසන්නේ. විදුලි සර වැදීමක් වැනි අනතුරක් හේතුවෙන් කළුරජවලියයාගේ එක් පාදේකට හානි සිදුවති බෙනවා. හික්කඩුව බනජී කාරයාලෙට වැගෙනවිත් මූලි ප්‍රතිකාර ලබාදීමින් අනතුරව මෙම සත්වයා, අතිනිය වනජීවී රැඳව මධ්‍යස්ථනය විත රැගෙන එනුලබවා. යහපාලන සමයේ දේශපාලන න්‍යයි පත්‍ර මත නීතිය ක්‍රියත්මක කිරීමටයාම නිසා නීතිය වල් පැදනු පව නීතිඥ්ඥ ලිත්පියුම් පෙරේරා මහතා පවසනවා. ස්වාධින රූපාහිණයේ හත්වෙනි පැය සජීව වැඩසටහන්ට එක් වෙමින් ඒ මහතා මේ පව ප්‍රකාශශ කර සිටයාා. ජනවාරි අටවිනි දගින් පස්සේ. ඇමරිකානු රාජ්්‍යලයකක් ජෝන් කෙරීම ඇතිතුමක්. ප්‍රසිද්ධයේ ප්‍රකාශ කරනවා ලංකාව ආන්්ඩුමාරු කිරීමට ඇමරිකාන් ඩොර් මිලියන පන්සි අසු පත් වීදං කළයිකි. නී අටි ක්‍රියාතමක බලවේගයන් මොනාදක ජනවාරරි අට පස්සේ දේශපාලන පිගැලනීම. අර ්‍යාය පත්‍රය සමඟ එකට එකතු වුණ මොකද අපේ රටේ ජාතිකවාදී දේශපාලන බලකඳවුරුවට විරුද්ධ. සියලුම දෙනාට ඕපනාවනාා ඒයට නායකත්වය ලබා දෙන රාජපක්ෂ සහ ඒ හඳවුර මරා දැමීමට නම් දේශපාලනිකව පලිගත යුතුයි කියල්. දෙදස් දහනාවේ සැප්තැම්බර් විසිනක්වෙද අරුණ පත්තරයට හිටපු සොලිසිටර් ජෙනල් සුහඳ ගම්ලත් මහත්තය සාකච්ඡාවක් ලබා දෙනවා මම කියනFCඩ පිහිටුවීමත් එහි කටයුතු කළ ද සම්පූර්ණයම නී විරෝධී මේ සුවද ගම්ත්මහත්තවය යෝජනා කරනවා ඉදිරියේ දී පත්වන ආ්ඩුවක් විශේෂ නාධපති කොමිසමක් පත් කරල. FFCඩ කියන මේ නීති විරෝධී ක්‍රියාදාමය තුළ කෞද්ද මේවට සහභාග වනේ කොයි විදිහටද තීරණ ගන්න කියලා සම්පූර්ණ පරීක්ෂණ කළ යුතුයි කියලා. මේ ආඩුව අවරුදු පහෙන් ගෙරෙල්ලා ජධතිපති කොමිෂම පත්කවත දශපා පල ර්ශණය කරන්න මේ හා සමානෝව එන්න පුළුවන් පැවිණිලි. අපේ මේ හඬ නැගීමම වෙන්නේ නැවත්ත ආකාරයකට දෙදස් පහළවේ යහපාලනය විසින් දේශපාලන අරමුණ දේසාකර තිරශවීන දේශපාලන පලිගැනීම සංස්කෘතිය මේ රටේ දේශපාලන සංස්කෘතියෙන් ඉවත් කළ යුතුයි කියෙන මතේ සමාජගත කිීමට මයි අප මේ විල්ලාදම මේ සස්වාධින් ප්‍රපවා හිදත් කතාරන්න නයිතික ක්‍රියාමාර්ග අනිවාරයම ගත යුතු ම කියන්න නැහ පොටුවේ දේශාලනයද UN. දේශපාලනය ශ්‍රී ලංකා දේශපාලචදජප දශාලින් ඔුන් දෂයක් කලා තියෙනවන ඔවුන් හොර ගාල තියෙනවා අන මාජන ධනයිනිසලේ සභාවි කරලතියවන ඒයට විරුද්ධව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක යුතු අයි දෙකක් නැ නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරපු විදය තියෙන වැරද්දයි. පරිපාටිගත නීතියට ඔබබෙන් ගිහිල්ලා දේශපාල් න්‍යයිපත්යේකට අනුව නීතිය ක්‍රියාත්ම කරන්න ගියොත් නීතිය වල් වැදෙනවා. දෙදස් පහල වී ජනවාරයට වෙන්දයිඉද මේ ක්‍රියාමේ තුළ සිද්ධුනේ නීය වල් වැද. දර්ශනය විෂය පිළිබඳ මෙරට පළමුූ ද්‍රේෂ්ඨ මහාචාරවරයා වූ සම්මානිත මහචාරය දයා එදිරිසිංහ මහතා අබහ ප්‍රාප්ත වනා සම්මානිත මහාචාරය දයා එදිරිසිංහ මහතා අභාප්‍රාප්ත වනවිට හැත්තෑ තුම්මනවයේ පසුවනා කැලනය විශ්වවිද්‍යාලයේ වසර තිස් පහකට අධික කාලයක් සේවය කර ඇති ඒ මහතා දර්ශනය විෂය පිළිබඳ, ග්‍රන්ථ තියෙකට අධික සංඛ්‍යාවක් රජනාකරතිබෙනවා. දේශපඳු විශ්ව භාෂා ශිරෝමණය යන ගෞරවනාමේන්ද පිදුම්ලබාඇති ඒ මහතා, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතරමත්‍ර සමඳතා තරකිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් එටු කළා. අබාප්‍රාත්ත සම්මානිත මහාචාරය දෑ එදිරිත්සිංහ මහතාගේ දේහය දෙහිවල හිල්හවස් ගර්ඩන්හි නිවසේතැන් පත්කරතිබෙනවා. අවසන් කටයුතු අනික්්ධාදිනේදී, ගල්කිස්ස පොදු සුසාන භූමේදී සිදුකිරීමට නීමතයි. පොරෝනාා හේතුවෙන් අපහොස්ථාවට පතුවන් වෙනවෙන් විත සේවා සමුපකාර සමිතිවල සේවකින්ටල මෙහෙවර ඇගහිම මේ උත්සවයක්, මීගමුව විත සේවා සමුපකාර ශාලාවේදී පැවැත්වනා. බෙ උත්සරේ පැත්වන බස්නහිරි පලත් සමුපකාර සම්බර්ධන කොමසාරිස් රවණ විජයවික්‍රම ාහත්මයකේ ප්‍රධනත්වයෙන්. මීගමූ බිවිද සේවා සමුපකාර සමති ජලයේ සාමාන්‍ය ධකාර, රෝෂාණී ප්‍රධපා මහත්මියේද මෙමවස්ත ටෙක් න. මෙම සමති ජායේ ස්වාදිින්න රපවාහිණි මාතජාලය හා එක්ව දෙසතයකට වරක් නාලි කප්‍රවර්ධන වැඩසටහන්ද සිදුකරනවා. සමුපකාර වෙෙනද සල් හා සමුපකා බැකු තුළ ස්වාදිින රපවාහිණය සහ ලක්හණඬගුවන් විදුලිය ප්‍රේක්ෂකන් සහ ශ්‍රාවකයන් සඳහා සුසාරකර තිබීමද විශිෂත්පය. නව නිපේම්කරුවයෙකු වන දුලාංචන විතානකයේ ආරම්භ කළ කර්මහන්තශාලාව ගාල්ල ඉහලකීම්ඹිය ප්‍රදේශයේදී විීෘත කරුණා. ඔහු රට හඳුන්වාදෝනේ ස්වාධන් රූපහනි මගේ රට එක මගේරට වැඩ සටහන තුළින්. අතින රපවාහනෙ මාධචාලය සහ නව නිපයුම්කරුවන්ගේ කොමිසම එක්ව නව නිපයම්කරුවන් රට හඳුන්වාදීම සඳහා එක මකි රට වැඩ සටහනක්‍රාත්ම කරනවා ොස් ස්්‍රිත නි්පාදනනිසිදු කරන දුලාංචන විතනගේ නව නිපයුම්කරුවෙකළ ෙස රට හඳුන්වාදුන්නේ එම වැඩසටහනයටතේ. ඔහු ආරම්භ කළ කරමාදශාලාව ගල්ල ඉහලකිින්පිය ප්‍රදේශවේදී විවෘත කරා. නව නිපැයම්කරුවන්ගේ කොමිසේ කොමසාරේසින් මහචර රංග හල්වතුර මහතා ඇතුළ පිරිසක් මවස්ථාවටේ ක වුණා. ලමු ධිරේදී එම කර්මාද ශාලාව තුලින් කොස් පෝෂ සහ කිරිකොස් නිෂ්පාදන සැකසීම සිදුකරෙනවා කොස් ආස්පිත නිෂ්පාන කිහිපයක් ඉදියේ දී හඳුන්වාදීමට බලාපොරොත්වන බවයි දුලංචන විතානගේ ප්‍රකාශ කළින් දැන් පුවත් කිහිපයක් ලොහොඩින්. පල් ක්ෂනුවක වේදමින් නවි කරණ කරුණූ ගොඩකම මාතතුෘ හ ළමසායන මධ්‍යස්ථානය අමත්‍යආචාය බඳල ගුණවර්දනමහතාතෙන් විෘත කරුණ. මෙම ගොඩනැගල්ල සහ ඉඩම පරිතයාග කර තිබුණේ ොන් එඩවින් අල්විස් ජයිසිංහම් හතා සහ මාතරගේ ඇලිස් නෝනාජුවෙලයි. එ නවකරණන්නේේ කරුණේ බස්න හිරි පලාත් සබහ අරමුදලෙ සහ හොමාකම ප්‍රාදේශය සහ පොදදු අරමුදලි දායකපේ ලිතු මන්ත්‍රී යදා මිනිගුණු පර්ධන හොමාකම ප්‍රාධේශය සභහාව සබහපති සම්පජයසිංහයන බහත්තොරුන්ද මෙ මවස්ථාව ටෙක්පනා. සැපියම් හා ද්‍රව්‍ය කළමනා කරන ආයතනයේ විසින්ටවෙනි උපාධිප්‍රධන උත්සබේ කොළඹදී පවැත්වුණ පනස් දෙනෙකුටසන්න පිරිසක් මිහිදී උපාදිී ලබාගත්තා. උත්සබේ ආාධිතයන් ලසෙක් වයේ ආරක්ෂකනය කම ස්්‍රාමික චෙන්ඩරල් මල් ගුණ රත්න මහතා සහ රයිකම් ආයතනය ප්‍රධන ආචාරී රවීලියෙන්ගේ මහතා. Ain rui वि ni